තෙරුවන් සරණයි ආයුබෝවන් දහම් පාසල් කෙටි සටහන් 8 ශ්‍රේණිය 5 වෙනි පාඩම දුවේ පුතේ අපි 5 වෙනි පාඩම කතා කරන්න කලින් මේ සියලුම ඉදිරිපත් කිරීම ඔබට ඉදිරිපත් කරන්නේ කවුද කියලා දන්නේ නැති අය ඉන්නවනම් දැනගන්න අපි ඉදිරිපත් කරනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් තමයි මේ සියලුම ඉදිරිපත් කිරීම කරන්නේ පාලට ඉගෙන ගන්න ගොඩක් පහසු වෙන විදිහට මේ සාකච්ඡාවත් අපි අපේ නාලිකාවෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ නිසා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා මතක් කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ධර්මාචාර්ය දහම් පාසල අවසාන දහම් පාසල ශ්‍රේණි විභාග ඒ වගේම කෙටි සටහන් ප්‍රශ්නෝත්තර ඒ විදිහේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් එක්ක එකතු වුණොත්. හොඳයි. එහෙමනම් අපි වැඩි වේලාවක් ගන්නේ නැතිව පාඩම සාකච්ඡා කරන්නට අවධානය යොමු කරමු. පාඩම සාකච්ඡා කරන්නට කිව්වට මුළු පාඩමම අපි සාකච්ඡා කරන්නේ නැහැ. වැදගත්ම වෙන කරුණු තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. මාතෘකාව මොකක්ද? මාතෘකාව තමයි ධම්මපද ගාථා කියන මාතෘකාව. ධම්මපද ගාථා. ධම්මපදයේ ගාථාවන් තියෙනවා. ධම්මපදයේ තියෙන විශේෂ ගාථා තුනක් තමයි දුවේ පුතේ මේ පාඩමේදී කතා කරලා තියෙන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන කියවෙන වැදගත් ගාථා තුනක් තමයි මේ පාඩමෙන් කියලා දෙන්නේ. හොඳයි. අපි බලමු. පළවෙනි අංකේ තියෙනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති ආදී ගාථා තුනෙන්ම දේශනා කර ඇත්තේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති. ඔය විදිහට තමයි ගාථා තුන ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගාථා තුනෙන්ම දුවේ පුතේ ඉදිරිපත් කරන වැදගත්ම ඉගැන්වීම තමයි විසුද්ධියට හෙවත් නිවනට මඟ, නිර්වාණයට මඟ. එහෙම නැත්නම් විදර්ශනාව ගැන තමයි කියවෙන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහට ලෝකේ තේරුම් ගන්න එකනේ විදර්ශනාව කියලා කියන්නේ. නිවන් මාර්ගය මොකක්ද? නිවන් අවබෝධ කරගන්න අපි පහළ කරගත යුතු ඥානය තමයි විදර්ශනා ඥානය. එහෙමනම් සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති කියන මේ ගාථා තුනෙන්ම කියවිලා තියෙන්නේ විසුද්ධියට හෙවත් නිවනට මාර්ගය. බලන්න පළවෙනි ගාථාව. සබ්බේ සංඛාරා අනිච්ඡාති. පාඩම් සාකච්ඡාවලදී මම හරිම ලස්සනට මේ ගාථා උච්චාරණය කරලා කියන විදිහ කියලා තියෙනවා. ඒ නිසා මම වැඩි වෙලාවක් ගන්නේ නැතිව මේ ගාථාවේ තියෙන තේරුම සාකච්ඡා කරමින් කෙටි සටහන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සංඛාරා මෙතන මහ ප්‍රාණ කයන්න තමයි තියෙන්නේ, කහයන්න තමයි තියෙන්නේ. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා. ඔය විදිහට සඳහන් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය යනුවෙන්, අනිත්‍යයි යනුවෙන්. යදා යම් කලක පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකීද අත එවිට දුක්ඛේ නිබ්බින්දති. දුක දුරු කරනවා. දුක දුරු කරති. දුකෙන් දුරුවෙති. ඒස මග්ගෝ විසුද්ධියා. එය විසුද්ධිය පිණිස, පිරිසිදු බව පිණිස, සසරින් මිදීම පිණිස මග්ගෝ මාර්ගයයි. එක තමයි අදහස. ඊළඟට දෙවනි අංකේ යටතේ තියෙන්නේ මොකක්ද කියලා අපි බලමු. බුදුරජාණන් වහන්සේ මේ ගාථා සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහෙදීද කියන එක තමයි ඊළඟට අපි අවධානයට
යොමු කරන්නේ. මේ ගාථා ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින කාලේ 500ක් භික්ෂූන් වහන්සේලා උදෙසා 500ක් භික්ෂූන් වහන්සේලා භාවනා කරන්නට වනාන්තරයට ගිහිල්ලා භාවනා කරනකොට සිදුවෙච්ච සිදුවීමක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ ගාථා තුනම දේශනා කළා තියෙන්නේ. ඉතින් අර අපි කියපු භික්ෂුන් වහන්සේලා මෙම භික්ෂුන් වහන්සේලා කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20,000ක් අනිත්‍ය භාවනාව පුරුදු කළ පිරිසකි. ඔන්න බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට වැඩ හිටපු මේ 500ක් භික්ෂුන් වහන්සේලා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉඳලා තියෙනවා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයේදී අනිත්‍ය භාවනාව වඩපු හාමුදුරුවන් වහන්සේලා කණ්ඩායමක් තමයි ඒ හාමුදුරුවරු 500 නම. අවුරුදු කීයක්ද අනිත්‍යතාවය මෙනෙහි කරලා තියෙන්නේ? අවුරුදු 20,000ක්. අවුරුදු 20,000ක්ම අනිත්‍ය භාවනාව වඩලා තියෙනවා. අනිත්‍ය ගැන මෙනෙහි කරලා තියෙනවා. මෙනෙහි කරමින් භාවනා කරලා තියෙනවා. පෙර පුරුදු කර ඇති භාවනාව තවදුරටත් වැඩි දියුණු කර ගැනීමෙන් රහත් විය හැකිව පැවතුණි. මේ හාමුදුරුවන් වහන්සේලා 500 දෙනාටම අනිත්‍ය භාවනාව මේ වැඩි දියුණු කරලා තියෙන ත්‍රිලක්ෂණ භාවනාව වැඩි දියුණු කරලා විදර්ශනා භාවනාව වැඩි දියුණු කරලා රහත් වෙන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා හිටියේ. දේශනා කළ ධර්මයේ අසමින් නුවණින් මෙනෙහි කිරීම නිසා 500ක් භික්ෂුන් වහන්සේලාට රහත් වීමට හැකි විය. දේශනා කරපු ධර්මයේ අහලා නුවණින් මෙනෙහි කරපු මේ 500ක් භික්ෂුන් වහන්සේලාට පුළුවන්කම ලැබුණා රහත් භාවයට පත් වෙන්නට. ඉතින් මම ඉස්සෙල්ලා ගාථාවේ තේරුම් ගන්න විදිහ කියලා දුන්නා. කමක් නැහැ. ගාථාවේ පදපිලිවෙලත් එක්ක අපි බලමු නැවත වතාවක්. සබ්බේ කියලා කියන්නේ සියලු සංඛාරා සංස්කාර අනිච්ඡාති අනිච්ඡා ඉති කියන එක ඔන්න බලන්න. අනිච්ඡාති කියලා තමයි ගාථාවේ තියෙන්නේ. මෙතන තියෙන්නේ පදපිලිවෙලේදී අනිච්ඡා ඉති යනුවෙන් කියලා. යෝ කියන එක ආද්‍යාහාරයෙන් පිටින් අරගෙන තියෙනවා. ආද්‍යාහාරයෙන් ගන්නවා කියලා කියන්නේ පිටින් අර්ථය කියන්න පහසු වෙන්නට අපි අරගන්නවා. යෝ කියලා කියන්නේ යම් කිසි පුද්ගලෙක්, යම් කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, යම් කිසි කාන්තාවක් වෙන්න පුළුවන්, යම් කිසි පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඒ සඳහා යොදා ගන්නවා යෝ කියලා. යෝ කියන එක පොදුවේ පාවිච්චි කරනවා යම් කිසි කියන යම් කියන එක. සබ්බේ සියල්ල සංඛාර සබ්බේ සියලු කියලා ගන්නට වෙන්නේ. සංඛාරා සංස්කාර ධර්ම අනිච්චා ඉති අනිත්‍ය යයි අනිත්‍යයි යනුවෙන් යදා යම් කලෙක පඤ්ඤාය ප්‍රඥාවෙන් පස්සති දකීද අත එවිට දුක්ඛේ නිබ්බින්දති විසුද්ධියා ඒ සමග්ගෝ. දුක්ඛේ නිබ්බින්දති එවිට දුක්ඛේ දුක් නිබ්බින්දති. ඔව් දුක් වලින් නිදහස් වෙනවා. එහෙම නැත්නම් දුක් පිළිබඳව කලකිරීමටපත් වෙනවා. විසුද්ධියා ඒ සමග්ගෝ විසුද්ධිය පිණිස එය මෙය මාර්ගයයි. ඒස මෙය මාර්ගයයි කියලා සඳහන් වෙනවා. මං හිතන්නේ දුවල පුතාලට ඒ ගාථාවේ තේරුම කියන විදිහ පැහැදිලි වෙන්නට ඇති. හොඳයි, ඊළඟට අපි බලමු සබ්බේ සංඛාරා සංස්කාර යනුවෙන් හඳුන්වා ඇත්තේ මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? කාම භවයේත් රූප භවයේත් රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ පහ. කාම රූප කියන භවයන් දෙකේ කාම රූප අරූප කියලා භවයන් තුනක්. එහෙම නැත්නම් ලෝක තුනක් සඳහන් වෙනවා. ඒ ලෝක තුනේ කාම රූප කියන භවයන්වල රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධේ පවතිනවා.
රූප වේදනා සංඥා සංඛාර කියන පංචස්කන්ධෙම පවතිනවා. අන්නේ පවතින පංචස්කන්ධය කාම රූප කියන ලෝක දෙකේ තියෙන. මොකද මෙතන කාම රූප අරූප කියන ලෝකේ අරගෙන නැත්තේ. අරූප ලෝකේ රූපමය ස්වභාවයක් නැහැ. ඒ නිසා තමයි මෙතනදී රූප කියන කාරණේ අරගෙන නැත්තේ. කාම භවයේ සහ රූප භවයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය තමයි සංස්කාර කියලා කියන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන සංස්කාරය කියලා මේ ගාථාවේදී හඳුන්වන්නේ දුවේ පුතේ කාම ලෝකයේ සහ රූප ලෝකයේ කියන ලෝක දෙකේ පවතින රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය එසේ හඳුන්වා ඇත්තේ ස්කන්ධවලට අයත් සියල් හේතුන් නිසා ඇතිවන හේිනි. මේවා සංස්කාර විදිහට හඳුන්වන්නේ මොකක් නිසාද? ස්කන්ධවලට අයිති සියලුම දේවල් හේතුන් වලින් හටගන්න දේවල් නිසා. අපි ගත්තොත් රූපයක් හැදෙන්න හේතු තියෙනවා. වේදනාවක් ඇති වෙන්නටත් හේතු තියෙනවා. ওই විදිහට සංඥා සංඛාර විඥාන කියන හැම එකක්ම ඇති වෙලා තියෙන්නේ හේතු ප්‍රත්‍යවලි. ඒ වගේම තමයි මේවා නිසා මේවා හට ගැනීම නිසා මේවා සකස් වෙච්ච දේවල් නිසා මේවට හේතු තියෙන නිසා එකකට එකක් සම්බන්ධ වෙන නිසා තමයි සංස්කාර කියලා හඳුන්වන්නේ. එසේ හඳුන්වා ඇත්තේ ස්කන්ධවලට අයත් සියල්ල හේතුන් නිසාය. හොඳයි. අනිච්ච සංස්කාරවල ස්වභාවය ඇතිවි නැතිවීමයි. අනිච්ච අනිච්ච කියලා කියන්නේ ඇති වෙලා නැති වෙන ස්වභාවය. ඇතිව නැතිවන හේයින් අනිත්‍යයි. ඇති වෙච්ච දේවල් නැති වෙන හින්දා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හැම එකක්ම එක දිගට පවතින්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අනිත්‍යයි කියලා කියනවා. නিত্য අනිත්‍ය. නিত্যව පවතින්නේ නැහැ. ස්ථිරව පවතින්නේ නැහැ. වෙනස් නොවි පවතින්නේ නැහැ කියන අර්ථයෙන් තමයි දුවේ පුතේ අනිච්ච කියලා කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ. පාලි වචනේ අනිච්ච. සාමාන්‍ය අපි පාවිච්චි කරන වචනය අනිත්‍ය කියන වචනය. ඉතින් අනිත්‍ය කියන වචනයටම යොදන තවත් වචනයක් තමයි අනිස කියන එක. එහෙම නැත්නම් අනිසය කියලාත් කියනවා. අනිත්‍ය, අනිසය, අනිච්ච. එහෙනම් මේ හැම වචනයකින්ම කියවෙන්නේ අනිච්ච යන වචනයට සමානව යෙදෙන්නේ නিত্য නැහැ, ස්ථිර නැහැ කියන අර්ථය. හරි. ඊළඟට දෙවනි ගාථාවත් අපි බලමු. දෙවනි ගාථාව. මේ ගාථාවෙත් ඒ අපි කතා කරපු විදිහට නিত্য නැති හැම දෙයක්ම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් නිසා මොකද වෙන්නේ? පුද්ගලයාට දුක ඇති වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. මේ ගාථාවේ වෙනස් වෙන්නේ සබ්බේ සංඛාරා දුක්ඛාති. පළවෙනි ගාථාවේ තිබුණේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා. අනිත්‍යයයි. යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් දකීද එවිට ඔහු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. මෙය විසුද්ධිය පිණිස, පිරිසිදු භාවයේ පිණිස, කෙලෙස් දුරු කිරීම පිණිස මග්ගෝ මාර්ගයයි කියන අදහසනේ අපි ඉගෙන ගත්තේ. මෙතනදී කතා කරන්නේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර ධර්මයන් දුකයි. මොනවා හරි දෙයක් අපේම රූපය කියලා හිතන්න. වෙනස් වෙනකොට, විනාශ වෙනකොට, වයසට යනකොට, පැහෙනකොට, කැඩිලා බිඳිලා යනකොට, මරණයටපත් වෙනකොට මොකද වෙන්නේ? අපිට දුකක් දැනෙනව නේද? අන්න එහෙමනම් සියලු සංස්කාර ධර්ම එහෙමයි. රූප වේදනා සංඥා සංඛාර කියන එක. වේදනා අපි කල්පනා කරලා බලමු. අපි කැමැතිම දෙයක් ගැන හිතමින් ඉන්නවා. අපි බලමු අපි කැමැතිම දෙයක් බලනවා කියලා. අපි කැමැතිම දෙයක් කියවනවා කියලා. ඒ වෙලාවේදී අපිට ඒ දේ කියව කියව ඉන්නට බල බල ඉන්නට ලැබෙන්නේ නැහැ. අපිට වෙන දෙයක් කරන්න යන්න වෙනවා. එහෙම නැත්නම් අපිට වෙන දෙයක් අහන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට වෙන දෙයකට යොමු වෙලා ඒ අපි විඳ විඳ හිටපු දෙයින් ඈත් වෙන්න වෙනවා. අපි කැමැතිම දෙයක්. එතකොට මොකද වෙන්නේ? අපිට ගොඩක් දුක දැනෙනවනේ. දුක හිතෙනවා. අන්න ඒ නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ නිසාම
අපිට ඇති වෙන්නේ කාම භවයේ රූප භවයේ පවතින රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී ස්කන්ධයන් නිසා ඇති වෙන දුක් සහගත ස්වභාවය හොඳයි ඊළඟට දුක්ඛ රූප ආදී පංච උපාදානස්කන්ධයම දුකයි රූප ආදී පංච උපාදානස්කන්ධයම දුකක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සබ්බේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කළා තියෙනවා කෙනෙකුට රෝගාබාධයක් වැළඳුණු විට ඔහු හෝ ඇය ඒ නිසා පීඩාවට පිළීමට පත්වේ ඒ නිසා පීඩාවට පිළීමට පත්වන අර්ථයෙන් සියලු සංස්කාර දුක් ලෙස ඔව් පෙලීමට පීඩාවට කටුකත්වයකට පත්වෙන්න සිද්ධ වෙනවනේ රෝගාබාධය හැදුනට පස්සේ විවිධ කාරණාවන් වලින් අපිට දුක් වෙන්න සිද්ධ වෙනවා ඒ විදිහේ දුකට පත්වෙන්න සිද්ධ වෙන නිසා තමයි සංස්කාර දුකයි කියලා සඳහන් කරන්නේ සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා තුන්වෙනි ගාථාව මේ ගාථාව හරිම වැදගත් සබ්බේ ධම්මා කියලා තමයි මෙතන තියෙන්නේ පළවෙනි ගාථාවේ තිබුණේ සබ්බේ සංඛාරා කියලා. සබ්බේ සංඛාරා කියලා. මේ ගාථාවේ තියෙන්නේ සබ්බේ ධම්මා කියලා. මෙතනදී දුවේ පුතේ සබ්බේ ධම්මා කියලා හඳුන්වන්නේ සියලුම ධර්මයන්. සංකත ධර්ම කියලා කිව්වේ. සංස්කාර ධර්මයන්. හේතු ප්‍රත්‍ය වලින් හටගත්ත හැම දෙයක්ම සංකත ධර්ම. නිවන असंकत धर्मया संस्कार वलिंग हेतु प्रत्यवलिंग हटगत दयाक नेवे एहनंगे निवन संस्कार धर्मयांगिंग हटगत्ते नेति उनाट एतुलत लक्षणयक् तियेनो मोकक्द अनत्ताति अनात्म लक्षणे मम कियला हो मगे कियला हो एहेम तत्त्वयक् नेहे निर्वाणे अवबोध करगत्ताट पस्से සදාකාලිකව සිටින ආත්මීය ස්වභාවයකට එහෙම නැත්නම් වෙනස් නොවි පවතින සදාකාලික තත්ත්වයකට පත්වෙනවා කියන එක නෙවෙයි නිවන් අවබෝධ කරගත්තම කියන්නේ. තිබුණු කෙලෙස් සම්පූර්ණ නැති කළාම නිවන් අවබෝධ කරගත්තා වෙනවා. ඒ පුද්ගලයා තුලත් ආත්ම කියන ස්වභාවයක්, මගේ කියන ස්වභාවයක්, මම කියලා ස්වභාවයක් නැහැ. එහෙනම් සංස්කාර ධර්ම සහ අසංස්කාර ධර්මයේ වෙච්ච නිවන කියන හැම දෙයක්ම අනාත්මයි කියලා කියන්න තමයි සබ්බේ ධම්මානත්තාති කියලා මේ ගාථාවේදී පාවිච්චි කරලා තියෙන්නේ. සබ්බේ ධම්මා කියලා කිව්වේ මොනවද එහෙනම්? සංකත ධර්ම හේවත් හේතු ප්‍රත්‍ය වලින් හටගත් දේවල්, ඒ වගේම සංකත ධර්ම වලින් හටගත් දෙයක් නොවන නිවනත් අනාත්මයි කියන ස්වභාවය ගැන කියන්න තමයි සබ්බේ ධම්මා අනත්තාති කියලා පාවිච්චි කරලා තියෙන්නේ. හොඳයි සබ්බේ ධම්මා සබ්බේ සියලු ධර්ම ධම්මා ධර්ම ධම්ම යන වචනේට හේතුන්ගෙන් හටගත් සංස්කාර සංඛාර හේවත් සංකත ධර්ම මෙන්ම හේතුන්ගෙන් හට නොගත් හේන් අසංකත නම් වූ නිවනද ඇතුළත්ය. ඔන්න සබ්බේ ධම්මා කියන එකෙන් කියන්නේ සංකත අසංකත සියලුම ධර්මතා කියන එක. එහෙත් සියලු ධර්ම අනාත්ම ලෙස විදර්ශනා නුවණින් දැකීමේදී කලකිරෙන්නේ නිවනට නොවේ දුකටය. එනම් පංචස්කන්ධයටයි. එහෙනම් මේ දුක ගැන විදර්ශනාවෙන් දකිනකොට කලකිරීමක් ඇති කරගන්නවා. ඒ කලකිරීම ඇති කරගන්නේ නිවන ගැන නෙවෙයි. පංචස්කන්ධය නිසා ඇතිවන දුක් පිළිබඳව. අනාත්ම භාවනාව වඩන්නේ නිවන ලබා ගැනීමට මිස නිවන ගැන කලකිරීමට නොවේ. ඔන්න පාඩමේ සඳහන් වෙන විශේෂ කාරණාවක්. අනාත්ම භාවනාව වඩන්නේ ඒ කියන්නේ මම කියලා කෙනෙක් මගේ කියලා දෙයක් එහෙම නැහෙනේ කියලා කලකිරීමක් ඇති කරගන්න නෙවෙයි. නිවන ගැන කලකිරෙන්නට නෙවෙයි ලෝකයේ ස්වභාවය තේරුම් ගන්නට තමයි අනාත්ම ලෙස කල්පනා කරන්නේ. සබ්බේ ධම්මා යන වචන වලින් අදහස් වන්නේ පංචස්කන්ධයයි. සබ්බේ ධම්මා යන වචන වලින් අදහස් වන්නේ පංචස්කන්ධය සහ ඒ වගේම නිවන. යමකු මා පරාජයටපත් නොවේවා මරණයටපත් නොපත් නොවේවා රෝගියෙකු නොවේවා යනුවෙන් පැතුවද ඒසේ සිදු නොවේ. එහෙනම් පරාජයටපත් වෙන්නට ජරාවටපත් නොවී සිටින්නට නොමැරී සිටින්නට කල්පනා කරනවා. ඒත් එහෙම වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට දුක දැනෙනවා. ජරාවට මරණයට රෝගවලටපත් වෙනවා අපි.
मे शरीर तमंगे वसंगे तमाट अवश्य पारधि पवत्वागत नुहकीय वेदना संयादेमय मम मुलिंगेदन खेल दुन्ना तमागे वसंगे पवत्वागत नुहकी निशा अनात्म अनुत तमागे वसंगे पवत्वागन बेह तमंटोन विधिट पवत्वागन बेह तमंटोन विधिट त्यागनी नह ये निशा तमय अनात्म किल क्या मे पंचस्कंधे आत्म्यक् नैत ऐतिकारु एक नह अधिपति एक नह आत्म्यक् नह ऐतिकारु एक नह अधिपति एक नह मे पंचस्कंधे इतिंग मे पंचस्कंधे स्वभावे मुखक्त द्वीपुते अनित्य तावेट पत्तीम दुख सहगत तावेट पत्तीम रूप वेदना संज्ञा संकार विज्ञान केन मे पह मूलिक करगत्त पंचस्कंदे तुलतीयन्ने अनित्य सह दुःखतावे एवगेम तमाय निवन तुलतीयनवा अनात्मतावे अनित्य दुःख अनात्म कीन लक्षण तुन संस्कार धर्म वेच रूप वेदना संज्ञा संकार विज्ञान कीन पहे तीयनवा एवगेम निवन एम नैत्ना असंकत धर्मे वेच निवन तुलत तिबेन्ने अनात्म लक्षणे एहमना अपि ए कथा कले अटश्रेणी पश्चिनी पाडम धम्मपद गाथा कीन पाडम टिकक वेला गत वुणा गाथाव विवरणे करमिन ओबट कियला देन्नट इतिन मम हितान्ने होंदट मे पाडम तेरन्नट एति एहमना ईलंग पाडमिन हैकी इक्मनिन अपे नालिकावत एक्क संबंध वेमु ओबट तेरुवन् सरणयि।